ඔබේ දවසට ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙයි. Big Easy 2 හරිම සුදුයි. දිනිතා මේ වෙලාවේ සිගරට් එකක මිල කීයද? දැන් රුපියල් 50ක් විතර වෙනවනේ. ඔව් සාමාන්‍යයෙන් සමාජ බඩවල නම් කියන්නේ මේ චීස් පෙත්තක මිලත් රුපියල් 50යි සිගරට් එක මිලත් 50යි. ඉතින් මේ මොන එකද ගන්නෙ කියලා තීරණය කරනවා කියලා. හැබැයි ඉතින් නිතティම්ම එහෙම තීරණයකදී චීස් පෙත්තක් ගැනීම තමයි ඔබේ තීරණය විය යුත්තේ. අතරම රජයේ අරමුණ උනේ දුම්කොළ සඳහා බදු පැනවීම ඔස්සේ දුම්පානය සීමා කිරීම. එතකොට මේ මෑත කාලෙම ළඟ ළඟ බදු වැඩිවීමත් එක්ක ඊට පස්සේ දැන් වැට් එකතු වීමත් එක්ක රුපියල් 50ක සීමාවේ තියෙනව අවම ගන්න පුළුවන් 50ට උඩ තමයි ඊළඟ වෙන නිෂ්පාදක වර්ග තියෙන්නේ. ඔව් මීට කලින් 42ක් විතර වුණා සිගරට් එකක්. එතකොට රුපියල් 5කින් මිලේ ඉල ගියා. ඒ වගේම දැන් බ්‍රෑන්ඩ්ුත් තියෙනවන්නේ. ඔව් විවිධ ආකාර වෙළඳ නාම තියෙනවා. ඉතින් ඒවා රුපියල් 55ට 52ට 47 ඔය යනාදී විදිහට ටිකක් ඉහළ මිලට තියෙනවා. කොහොම හරි අවමය 50 සීමාවේ තියෙන්නේ. ඔව් මීට කලින් රුපියල් 7කින් මිල වැඩි කරා. ඔව් සාමාන්‍යයෙන් මෑත මාස කිහිපයක කලින් රුපියල් 30 ගණන් වල තිබුණු නිෂ්පාදනය. හරි. කතාව ඒක නෙමෙයි. දුම්වැටි පාණය නැමැත්විය යුතුයි. දුම්පාණය නැතුමක ජනාධිපතිවරයාගේ විශාල අභියෝගයක් තිබුණා මේ රූපම අවවාද ඇතුළත් කරලා ජනතාවට මේ දුම්පහනේ ආදීනව කියා දී. සෞඛ්‍ය මාත්‍යවරයා ඒ මග යමින්ම සීමා මායිම් පනවලා මේ දුම්කොළ සඳහා බදු පනවලා ඔවුන්ට යම් සීමාවක් පැනෙව්වා. හැබැයි ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. මෑත කාලෙම මේ පහුගිය සතියේ මේ දේශපාලන වේදිකාවල මාධ්‍ය හමුවල අපි මාධ්‍යවලිනුත් දැක්කා මේ මාතෘකාව පිළිබඳව උණුසුම කතා වුණා. ඒ තමයි මේ බදු පනවලා සිගරට් බීම නවත්තන්න පුළුවන්ද? ඔව් මොකද දැන් දුම්පානය කිව්වහම නිරූප සිගරට් විතරක් නෙමෙයිනේ. තව තව දේවල් තියෙනවනේ. එතකොට ඒවායේ මිලත් ඒ විදිහටම වැඩිවිය යුතුයි එහෙනම්. වැඩිවිය යුතුයි අන්නේ කතාව තමයි ආවේ. ඉතින් කොහොම හරි මේ කරුණු කාරණා වගේ මොකද විවිධ මත පළ වුණා නෑ මේ සිගරට් වැඩි වුණා කියලා අනිත් ඒවා බොන්නේ නෑ. මොකද සිගරට් බොන මිනිහා ගිහිල්ලා බීඩි බොන්නේ නෑ. එහෙම නැත්තම් වෙන විකල්ප මාත්‍රා වලට යොමු වෙන්නේ නෑ කියන එක. හැබැයි මේ කතාව ඇත්තද පොඩ්ඩක් හොයන්න අපි පාරට බැස්සා. නන මහත්තයා මේ දවස්වල සිගරට් රුපියල් 5කින් වැඩි කළා දැන් රුපියල් 50ක් වාගේ වෙනවනේ සිගරට් එකක්. ඒක නිසා යම් අඩුවක් තියනවාද සිගරට් අලවියේ නැත්තම් එහෙමම තියනවාද? සිගරට් යනවානේ. සිගරට් යනවානේ. ඒක තමයි. ඒ කියන්නේ අඳුනා කියලා වෙනසක් නැහැ. ඒක විකල්පයක්. නෑ නෑ වෙනසක් නැහැ. එහෙම වෙනසක් නැහැ. සාමාන්‍ය අපි සිගරට් එක යනවා හොඳට. ආහා ඒ කියන්නේ වෙනද වාගේම සිගරට් විකිනවා. ඔව් ඔව්. මොන්නේ මුලින්ම පාරට බැස්සම එහෙම තමයි කිව්වේ. තව ටිකක් මොකද දැන් සමහර දවිය කිව්වා මේ 50 වුණාම නම් මම නම් ආයේ මේ සිගරට් බොන්නේ නැහැ කියලා. ඉතින් හොඳයි. එවැනි ප්‍රතිපත්ති මේ තීරණයක් ගන්න පුළුවන් නම් 50 වෙනකන් නෙමෙයි දුම්පානය කියන්නේ අහිතකර දෙයක් හින්දා මේ මූල්‍යම සීමාවනේ. නමුත් රජය තීරණය කර එක පැත්තකින් එහෙම සීමාවක් හරි දාලා මේක නවත්තන්න පුළුවන්ද කියලා. දුම්පානෙන් මොකද අවවාද දුන්නට රූපම අවවාද දුන්නට ඒ වයින් හැදෙන්නේ නැහැ මිනිත්තු කියලා. මොනවානේ කොහොමත් බොනවා. කොහොමත් බොනවායි කියලා. එතකොට අර පොකට් එකට වැදෙනකොට මොකද ඒක ටිකක් අමාරුනේ දරාගන්න. එතෙන්දී කොහොමද තත්ත්වය කියලා. මොකද මේ ක්‍රමවේදය භාවිතා කරලා තියෙන ලෝකේ රටවල් වල. එතකොට මේ කලාපය ගත්තත් ලංකාව මේ සිංගප්පූරුව ගත්තා ඊපස් ඊළඟට තමයි ලංකාවේ දුම් වැටි මිල තියෙන්නේ. ලංකාව දුම් වැටි මිල අධික රටක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ආසියාවේ මං හිතන්නේ තුන්වෙනි ස්ථානයේ වගේ ඉන්නවා. තුන්වෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ වගේ ඉන්නවා. දැන් මේ අලුත් පෙරවීම එක කොහොමද කියන එක තමයි හොයාගත්තේ යොත්තේ. කෙසේ වෙතත් දැන් යුරෝපයේ වගේ රටවල් වල ගත්තත් එක්සස් රාජධානි වගේ ගත්තත් දුම් වැටි පැකට්ටුවක මිල වැඩි. ඒ වගේම තමයි දුම් වැටි පැකට්ටු ගණනින් තියෙන දැන් ලංකාවේ පැකට්ටු ගණනින් නැහැ. ඉතින් මේ වගේ යම් යම් නියාමන දාලා තියෙනවා වුන් මේවා සීමා කරන්නේ. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ මිල වැඩි වීම ප්‍රායෝගිකව සිද්ධ වෙලාද? කරෙක්ට් දැනුත් ගෙනම අපිට අපි පිට කඩවල ඉන්න ගේන ඒජන්සි එකේ මේ නිගන්නේ 49ක් දා. උරන්න වෙන්නේ 50ට ෆිල්ලර්ගේ 50ට මුල වැඩක් නැහැ. සිගරට් අලවිය කොහොමද දවසකට? දැන් නම් 100ට 25ක් විතර තමයි විකිණන්නේ. 25කුත් නැත්තා. දවසක සාමාන්‍ය ඉස්සර කීයක් වගේ ගුණනද? ඉස්සර සාමාන්‍ය සිගරට් අපි දැන් මේ ගොඩේ කඩේ සාමාන්‍යයෙන් සිගරට් පැඩ් දෙකක් විතර විකා සිගරට් 40ක් 50. දැන් ඉතින් සිගරට් 10ක් වගේ තමයි. නැහැ කවදද ඔසරේ නැහැ. ඔව් ඒකත් දැන් අඩු වෙනවා. ඉතින් අර එහෙම කෙනෙක් තමයි ඉතින් කොල්ලෝ එහෙම ගන්න. මුලින් ඉඳන් බීපු කට්ටිය බොනව ඇති. මොන්න හේවුද වෙනම් කියන්නේ අඩු වෙලයි කියලා. ඒ විතරක් නෙමෙයි දිනිතා. දැන් මේ දුම් මේ වැටි සඳහා තියෙන ඉල්ලුම අඩු වීමත් එක්ක අපිට ඕමනාවක් තිබුණා. ඇත්තරම මේ දැන් සිගරට් මිල වැඩුණෙන් පස්සේ ඒ උදවිය දුම් පානේ නවත්තනවද කියලා හොයාගන්න. කොහටද යන්නේ කියලා බලන්නත් එපා නේද? ඔව්
බීඩි සුරුට්ටු තියෙනවා. දැන් අර සිගරට් වැඩි කරානේ. වැඩි කළා. ඊට පස්සේ සිගරට් ඒත් විකිනනවද වෙන්ඩෝ එකේ ඉස්තරම් නැත්තම් විකිනන්නේ අරවද මේ බීඩි සුරුට්ටු. බීඩි. බීඩි යන්නේ නේ. ඔව්. ඒ කියන්නේ සිගරට් වැඩි කරපු එකෙන් වෙලා තියෙන බීඩි ගණන් වැඩි වෙලා. ඔව්. සිගරට් පැකට් එකක් ගහලා දෙවන්නේ අර රූපම යවවාද? ඔව්. ඒක ගහලා යවන්නේ නේ. ඔව්. ෆොටෝ එක දාලා යවන්නේ. සුරුට්ටු වලයි බීඩි වලයි නැහැ නේ? නැහැ. නිකම් වෙන්නේ. ඔව්. කොහොමද සුරුට්ටු වෙන්නේ ඉස්සර වගේ පෙට්ටිද පැකට්ද? පෙට්ටියෙන්. පෙට්ටියනේ නේ. ආ. පෙට්ටියක් ගහන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් ඒකට ආරවට විතරයි සිගරට් වල විතරයි රූපම ආවේ. ඔව්. ඔන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මොකද දැන් බීඩි සුරුට්ටු වගේ දේවල් විනිලූප දැන් නිලූප මට වැඩිය දන්නව ඇති මේ සිගරට් සම්බන්ධයෙන්. නැත්නම් නැත්තම් මොකද අපි මේවා ගැන අධ්‍යයනය කරනෝනේ බැලුම් ගල හැටියට. අනිවාර්යෙන්. මොකද සිගරට් වල මං හිතන්නේ පොඩි ප්‍රේරණයක් තියෙනවා. හැබැයි දැන් මේ සුරුට්ටු එහෙම නැත්තම් බීඩි වල වගේ එහෙම ප්‍රේරණයක් නැහැ. කෙලින්ම ශරීරයට තමයි මේ දේවල් උරාගන්නේ. ඒ කියන්නේ ෆිල්ටර් එක කියන එකනේ. ඔව්. ඔව්. දැන් මේ එහෙම එකකුත් තියෙනවා. අනිත් එක තමයි දිනිත අර කිව්ව කාරණාව දැන් රූපමය අවවාද මේ අරමුණ දුම්පානය වැළැක්වීම නම් ඒ ක්‍රමවේදයම විකල්ප දුම්මැටි වලටත් යෙදී යුතුයි. ඔව්. මොකද දැන් විකල්ප දුම්මැටි බීඩි එතකොට සුදු බීඩි වර්ග තියෙනවා. ඇතැම් සුදු බීඩි වර්ග තියෙනවා අර සිගරට් වගේ මේවා. ඉතින් එවැනි දේවල්ටත් ඉල්ලුමක් තියෙනව නැති නැහැ. ඔව් මොකද ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා තියෙනවන්නේ ලූප. එතකොට දැන් ලංකාවේ නිෂ්පාදන ගණන් වැඩි නම් ඊට පස්සේ පිටරට නිෂ්පාදන වලටත් මිනිස්සු යනවා. යනවා. ඉතින් ඒ හින්දා මේ දුම්මැටි විල එහෙල යාමත් එක්ක අනිත් පැත්ත තමයි මේ නීති විරෝධී දුම්මැටි. මොකද එහෙම තැනුත් තියෙනවා. ඇතැම් සමාජ ශාලා වලට එහෙම නැත්නම් වෙන යම් ස්ථාන වලට එහෙම නැත්නම් හොර පාරෙන් ඔය කියන්නේ නැවෙන් පන්න පුවා එහෙම එහෙම කියලා විකුණන්නේ හොර රහසෙන්. එහෙම මේ අර අන්තර්ජාතික මේ සන්නාමයට තියෙන දුම්මැටිම තමයි ටිකක් දැන් අර රජයට බදු අය වෙන ලියාපන්ති දුම් මේ වැටි නිෂ්පාද රුපියල් 1000ක් වෙනවා නම් අරක රුපියල් 700 විකුණන ඔදුවේ ඉන්නවා. එතකොට මේ දුම්පානේ අවම කිරීම කියන හොඳ ප්‍රතිපත්තිය යටතේ අන්න ඒ උදුවේටත් නීති රීති තව ටිකක් දැඩි කළ යුතුයි, නියාමනය කළ යුතුයි. අපි මේ පෙන්වා දෙන්නේ මේ හොඳ අරමුණ ඉස්සරහට යන තව එකතු වෙසු දේවල්. එතකොට එතෙන්දී අර දැන් මේ විකල්ප නිෂ්පාද දුම් මේ බීඩි සහ සුරුට්ටු වලට රූපම අවවාද නැහැ කියලා කිව්වනේ. ඒ කියන්නේ මේ පැකට් වල නැහැ මේ මේක බිව්වම මෙන්න මේ අහවල් ලෙඩ හැදෙනවා, පිළිකා හැදෙනවා, සරට අහිත කරයි කියලා බොහොමයක් ඒවයි නැහැ. ඒ කියන්නේ උන්ට නියාමනයක් වෙලා නැහැ. කවුද මේක ගහන්න කියලා නීතියක් පැනවිලා නැහැ. ඔව්. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. සිගරට් ඉස්සර තරම් විකිනනවද නැත්නම් ඒක අපේ නම් තාම හැමමයි ඊයෙන් වැඩිුනේ ඊයෙන් සිගරට් පෙට්ටිය ඇවිල්ලා ඉතින් දවස් ගානක් සිගරට් පෙට්ටියක් විතර වියදම විකිනන ඉතින් මගේ එදාට මිති වැඩිම හේතින් හැටියෙන්නේ සිගරට් දැන් ගාන වැඩි වුණාට විකිනන එක අඩු වෙලා නැහැ. ඔව් තාම අඩු වෙලා නැහැ. එතකොට බීඩි සිගරට් සුරුට්ටු විකිනීම කොහොමද? මම බීඩි නිවන බීඩිත් ඉතින් එහෙම තමයි බීඩිත් යනවා ඒ වගේ අර වගේ මම බීඩි 50 නේ මිටියා මිටිය 50 මිටිය කීයද තියෙනවා? 14 එපා මිටියක 14 ගන්න කියලා බීඩි මිටියක් එන්නේ. ඔව් කතා කරද්දී 2007 වර්ෂයේදී බිලියන 1.1ක් අලෙවි වෙලා තිනෝ බීඩි. එතකොට ඒ අලෙවිවීම 2013 වර්ෂයේ වෙනකොට බිලියන 3.2ක් බවට පත් වෙලා තිනෝ. සෑහෙන වර්ධනයක් වෙලා තිනෝ. එතකොට අපිට මේක අමතක කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. සමහර උදවිය කියනවා මේ බීඩි බිව්වම් මුකුත් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකේ අනිත් පැත්තයි තියෙන්නේ. ඔව්. දුම්පානය අහිතකරනම් දුම්පාන යටතේ තියෙන වර්ගයක් තමයි බීඩි සහ සුරුට්ටු කියන්නේ. ඔව්. එතකොට ඒකේ අහිතක ප්‍රතිඵල තියෙනවා. දෙනත කිව්වාගේම දැන් ලංකාවට මේ ආනයන කරපු බීඩි සඳහා ආනයන කරපු අමුද්‍රව්‍ය වර්ධනය කරපු කොළ වර්ග තියෙනවා. ඉතින් ඒවයි වර්ධනයක් 2007 ඉඳලා 2015 දක්වා ගත්තොත් වර්ධනයක් තියෙන්නේ. ලොකු වර්ධනයක්. තොරතුරුත් එක්ක 83% වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා 2007 ඉඳලා 2015 දක්වා ගත්තයින් පස්සේ. මේ ආනයනික තොරතුරු. එතකොට ඒවත් එක්ක මේ විකල්ප දුම්කල සඳහා වෙළඳ පොලක් නැහැයි කියන්න අමාරුයි. මොකද මෙට්‍රික් ටොන් ගණන් වලින් ලංකාවට ආනයනය කරන උදාහරණයක් හැටියට ගත්තොත් 2007 ඉඳලා 2015 දක්වා අර සිගරට් නිෂ්පාදනයට සමගාමීවම බීඩි වෙනුවෙන් මේ ආනයනය කරන කොළ ප්‍රමාණයත් එක හා සමාන يعني පහුගිය දවස්වලත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර හිටියා කොහොමද එහෙම කියන්නේ සමීක්ෂණ වාර්තා කියලා. මෑත කාලේ නම් සමීක්ෂණයක් වෙලා නැහැ. හැබැයි අන්තර්ජාලයේ තියෙනවා මීට අවුරුදු ගණනාවකට කලින් නීල්සන් ආයතනයේ ජාත්‍යන්තර ආයතනයක් ඔවුන් ලංකාවේ කරපු සමීක්ෂණයේ
එක ප්‍රතිඵල. උන ඕක තමයි බොහෝ දෙනා පදනම් කරගන්නේ. මොකද මෑත කාලෙම දැන් මම මේ තොරතුරු හොයන්න ඇත්තම ශ්‍රී ලංකා සුරාබද්ද පාර්තමේන්තුවේ නිලධාරින් ගණනාවකට කතා කරා. ඔවුන් ළඟත් ඇතැම් තොරතුරු හරියට ලැයිස්තුගත වෙලා නැහැ. එතකොට දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රේගු වගේ ස්ථානවලක් තියෙනවා. ඉතින් ඒ තොරතුරු ලැයිස්තුගත වෙලා වුණොත් මේ පිළිබඳ සමීක්ෂණ කරමින් ඉන්නේ. මේ අලුත් රැල්ලක් එහෙම නැත්නම් අලුත් තොරතුරු හින්දා වුණොත් මේ තොරතුරු එකලස් කරමින් ඉන්නේ. ඉතින් ඔවුන්ටත් අපිට අර හදිසියිල්ලපු ගමන් තොරතුරු ලබා දෙන්න අමාරුයි. නමුත් යම්කිසි කාලයක් අවශ්‍ය බව කිව්වා. ඉතින් ඒකෙන් පේන්නේ මේ තොරතුරුත් විසිරලා තියෙන්නේ. මේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔව් අනිත් එක තමයි දැන් මේ මිල නියාමනය කියන කාරණාව. දැන් සිගරට්ටුවක මිල එහෙම ඉහළ යනකොට අනිත් දුම් මැටිවල මිල ඉහළ යන්න එපා. ඔව් අර කලින් කතා කරපු මහත්මයා කිව්වේ දැන් මේ 14 මිටක් රුපියල් 50යි කියලා. එතකොට මේවෙන් මිල ගත්තම රුපියල් 2 3 1 වැටියක්. ඔව් එතකොට සිගරට් වැටියක මිල රුපියල් 50යි 55ක් කියමුකෝ. මේ දෙක අතර තියෙන පරතරය හරි බරපතලයි. එතකොට මේකෙන් අපිට නැහැ කියන්න බෑ විකල්ප වලට යොමු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙන සමහර ලාවට ඇතැම් මුදවිය දැන් හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච උදවිය ඔය තෝරා බීඩි මොන ඒ විවිධාකාර මම දන්නේ නැහැ ඒක සන්නාමද කියන්නේ නැද්දත් ඒ විවිධ මේ බීඩි වර්ග පාවිච්චි කරනවා. ඔව් අනිත් ගම්මාන වලට ගියාට පස්සේ නිලූප ගොඩක් වෙලාවට අපේ මේ ගොවි ශේෂ්ත්‍රයේ නිරත වෙන එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ওই ඉදිකිරීම ශේෂ්ත්‍රයේ නිරත වෙන බොහෝ පුද්ගලින් මේ වගේ දේවල් තමන්ගේ මේ විඩා නිවා ගන්න කියලා මේ ඒ අරමුණින් තමයි අරගන්නේ. එතකොට බොහොම මේ සුළු මුදල් ප්‍රමාණයකට තියෙන නිසා මොන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ වමිනදී ගන්න. එතකොට දවසකට පරිහරණය කරන ප්‍රමාණය හිතන්න. දවසකට පාවිච්චි කරන ස්ටික් ප්‍රමාණය කියන්නේ වැටි ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අර මිල අඩු වෙනවා. රුපියල් 3-4 නේ තියෙන්නේ. අර ඉතින් එහෙම අර සිගරට් එහෙම බොන්න යන්නේ මිල වැඩි හින්දා. ඔව් අනිත් එක දැන් තව කෙනෙක් මට මේ කාන්තාවක් කතා කරලා කිව්වා හරි වැඩේ නෝන දැන් මේ සිගරට් එකේ ගාන වැඩි වුණා තමයි දැන් අපේ මහත්තයා ගෙදරට ගේන බඩු ප්‍රමාණය අඩු වෙලා තියෙනවලු මේ සිගරට් එක ගන්න වැඩි මුදලක් වැය වෙන නිසා. හරියටම හරි අර එහෙම මානසිකත්වයකුත් තියෙනවා. ඒ හින්දා තමයි දැන් ඒ එක පැත්තක්. ඉතින් මේවා නියාමනයේ තදින් කළ යුතුයි කියලා කියන්නේ අපි ඒක අපි බලමු මේ මිල ගණන් කොහොමද. මොකද බීඩි වල අඩු මිලක් තියෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා මම හිතන්නේ පහුගිය දවස්වල ප්‍රකාශ කරා උන් බීඩි කර්මාන්තර බදු පනවන බව. නමුත් ඒවා ප්‍රමාණවත්ද කියලා හිතනවා. ඔබ බලන්න මේ බීඩි 400 පැකට් තියෙනවා. 400 පැකට් එකක් රුපියල් 1000 ගානයි. එතකොට 400 බන්ඩල්. එතකොට ඒ තොග මිලට ගන්නකොට මේ එක්තරා ස්ථානයකට කතා කරපු වාර්තා. එතකොට ඔබ හිතන්න එක වැටියක මිල කීයද කියලා. බොහොම අඩු ප්‍රමාණයක්. බීඩි ගන්න කියලා කතා කරේ කොහොමද මහත්තයා ඔයගොල්ලන් ගන්න. මම ඇවිල්ලා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ස්පෙෂල් කියලා එකක් තියෙනවා. ඒක 10ක් ගත්තොත් 1640යි. හරි. 15ක් ගත්තොත් 1630යි. 30ක් ගත්තොත් 1620යි. හා හා හා. ඒක බන්ඩල් එකක්. 400 පැක් එකක් තියෙන්නේ. ඔව්. 410ක් ගත්තොත් 640යි. ඩිස්කවුන්ට් එකක් අම්මයා. මේ ඩිස්කවුන්ට් පවා තියෙනවා. හැබැයි ඉතින් අපි දන්න කෙන විදියට නාට ඇක්ට් එක දුම් කළාම අධසාර පිළිබඳ 50ක් පහුගිය කාලේ ආවනේ. ඒකින්නේ ඔය දුම් වැටි පිළිබඳව නියාමනය කරන්න හදපු හොඳ 50ක් ප්‍රසිද්ධ ස්ථානවල දුම් වැටි බොන්න බෑ යන ආදි වශයෙන් විවිධාකාර මේ නියාමනයන් තිබුණා. එතකොට ඒ එවැනි 50 හරහා මේ දුම් වැටි සහ මද්‍රව්‍ය වල ප්‍රචාරණ කටයුතු කරන්න බෑ. එකක් ගත්තොත් තව එකක් දෙන්න. එහෙම නැත්නම් වට්ටම් නිකුත් කරන්න. නොමිලේ දෙන්න. ඒව කරන්න බෑ. ඒ පණතනුව. හැබැයි ඉතින් මේ බීඩි දෙනවා වට්ටම් වලට. ඉතින් එහෙම පුළුවන්. තැන්නපම මේක කර්මාන්තයක් ඉලක්ක කරගෙන ගිහලා අපේ පොදු අරමුණ දුම් වැටි පාලනය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ නම් ඒ අරමුණට සහාය වීම. ඉතින් මගහැරිච්ච කාරණාවක් やっ තියෙනවා. මේ විකල්ප වලට යොමු වීම. බී ඔබ දන්න මේ විකල්පනේ මේ බීඩි සහ තුරුට්ටු කියන්නේ. ඒතකොට ඒවයි විකල්ප නිෂ්පාදන ඒ එවැනි දේවල්නේ. හැබැයි තව දේවලුත් ඇවිල්ලා තියෙනවා. ඔබට ඒ පිළිබඳවත් මේ විරාමෙන් පස්සේ කියනනම් ඔබේ අත්දැකීමුත් බෙදා ගන්න අපිට කතා කරන්න. ඇත්තටම මේ දුම් වැටි වල මිල එහෙල දැම්මයි කියලා රටේ දුම් පානය නවත්තන්න පුළුවන්ද? නැවැත්තිලාද? එහෙනම් කතා කරන්න අපිට 01252553963 වීඩියෝවක් ඉස්සරහට එන්නත් තියෙනවා. ඒක ගැන විස්තරෙත් කියමු අපි නේද? බැලුම්ගලත් එක්ක එකතු වෙන්නේ අද බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ දුම් වැටි සඳහා පැනව බදුත් එක්ක දුම් පානය රටේ අඩු වෙලාද එහෙම නැත්නම් මේ විකල්ප වලට යොමු මේ ප්‍රවණතාවයක් තියෙන බව කියනවා. එහෙම තත්වයක් උදා වෙලාද කියලා අරමුණ දුම් පානය සීමා කිරීම නම් සියලු ශේෂ්ත්‍රවලට ඒ නියාමනයන් සිදු වී ඔය කාරණා තමයි කතා කරමින් ඉන්නේ. කතා කරන කෙනෙක් ඉන්නවා. අයවන් ඔබට කියන ඔබ අදහස. සුබදාසනක් මෙත්තේ බැලුම්ගලට. සුබදාස. ඒ වගේම පන්නේයක් කියලා ප්‍රාර්ථනා කරන මම වරි මංජල කතා කරන්නේ. ඇත්තරම මේ බැලුම්ගල රයිල කාර්යභාරය කියන්න මේ වචන නැහැ. ඒ වගේම මේ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් මිනිස්සු අසාධාරණක් වෙන ඕනෑම මිනිස්සෙකුට පිටිටක් විදියට තියෙන්නේ නැත්තම් බැලුම්ගල කියලා කියන්න පුළුවන්. මොකද අපි සෑහෙන නැත්තම් බැලුම්ගල ජන වැඩසටහන් ෆේස්බුක් එකේ වෙන දේවල් සෑහෙන ෂෙයා කරලා මිනිස්සු දැනුවත් කරනවා. ඒ වගේම තමයි දුප්පත් මිනිස්සේ අසාධාරණ ලක්ෂණ මතක් වෙන්නේ
ටිෆින් බරුම් කරලා තමා මගේ යාළුවෙක් ජොබ් එකකට දානවා කියලා කම යාළුව වගේ ජොබ් එකකට දානවා කියලා සල්ලි වගේක් තෝ උද්දේ කරා වංචාවක් කරා ඒ වංචාවේදී තනි ක්‍රම නිත්‍යසම් බරුම් කරලා ඉස්සරහට දාන තමයි අපි සල්ලි ගත්තේ කියන්නේ නිත්‍යසම් බරුම්කට දැනුවත් කරනවා නිත්‍යසම් බරුම් කරලා දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා කාරේ ඒ වගේ කියලා තමයි සල්ලි ගත්තේ හොඳයි ස්තුතියි හැබැයි ඉතින් මේ දැන් ඔබ හොඳ අරමුණකට පාවිච්චි කරා ඇතැම් උදවිය වැරදි විදිහට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් එහෙම උදවිය ටක් ගලා ඒතරතුරුත් අපිට නෝ මොකද ඔබ වැනි බැලුම් ගලත් එක්ක ඉන්න උදවිය ඉන්නවා අපිත් එක්ක එතකොට ඔබ ඒක දැන් ඔබ බුද්ධිමත් කෙනෙක් කින්ද ඔබ මේ වගේ දෙයක් බැලුම් ගලල ගියොත් මොකද වෙන්නේ කියලා පොඩි සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඔබ හදාගත්තා. ඒ සමාජයේ වංචාවෙන් දූෂණයෙන් තොර කරන්නේ ඒක තමයි අතරම අපේ අරමුණ. ඒ වගේ වංචාවක් දූෂණයක් කරනවා නම් එහෙම නැත්නම් එහෙම දෙයක් තියෙනවා නම් බැලුම් ගල තමයි ඔබට මතක් වෙන්නේ. මොකද බැලුම් ගල ඊට හේරෙව හඬ නගන හින්දා. ඒ වගේම තමයි රට හදන්න එහෙම නැත්නම් ඔබට උදව්වක් වෙන්න ගම හදන්නත් අපි මේ බැඳිලා ඉන්නවා ඔබ වෙනුවෙන්. කොළොන්නෙන් ඉන්න කර්ණාරත් මහත්මයා අයිබෝන්. අයිබෝන් මෙච්චරම් රටේ ජාතියේ දිනුවත් සඳහා නෙට්ෆ්ලික්ස් කරන වැඩපිළිවෙල බොහොම හොඳයි. මම වෙළඳ ව්‍යාපාරිකෙක්. මගේ කඩයක් තියෙනවා. මම සිගරට් විකුණා. නමුත් අතන මගේ හිතට විරුද්ධව මම සිගරට් විකුණේ. මේ මෑතකින් දලා ගරු ජනාධිපති ඔබේ සෞඛ්‍ය මැති රාජසේනාවත්මතුමා ගත්ත තීරණ බොහොම හොඳයි. ඇත්තට හොඳයි. ඉදිරියට මේවා තද කරන්න ඕනේ. දැන් මම තීරණයක් ගත්තා. මගේ ඕන තීරණයක් ගත්තා. අපේ කඩේ සිගරට් විකුණන්නේ නැහැ. ඒ වුණත් ඇත්ත වශයෙන් කියනවා නම් සිගරට් නම් ඕන තරම් විකුණන්න පුළුවන් කඩේ. සිගරටුයි කාඩ් වර්ගයි. ඒකම මම කියනවා පීච මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ කොළොන්න බලපෑදේශය තුල සීලොම වෙනසල් වලට නිකුත් කරන්න මේ දැන් මම දැක්ක දෙනියා ගහලා තිනවා පීච මහතුරු දිල තිනේ ස්ටිකරයක් එන්නේ ස්ටිකරේ කොළොන්න පුරාම බෙදාහරින්න කියලා ඒකම කොළොන්න වෙනද ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිනවා අපි කරන්නේ හිතට විරුද්ධ දෙයක් දැන් මට ඇති වෙනවා අනේ මගේ පවුල මං කරන්නේ නීති විරෝධී දෙයක් එක්ක ශරීරයට හොඳ නැති දෙයක් නමුත් මේක දීලා මගේ පවුලට යම්කිසි කරදරයක් වෙයිද එක්කෝ අපේ පවුලට යම්කිසි පිළිකාවක් ඇති වෙයිද නැත්නම් වෙන කරදරයක් ඇතිව මට හිතට ඇති වුණා හොඳයි ස්තුති එතුමගේ අදහස ඉතින් මේ ඔන්න එතුමල්ලා දොම්කොළ නිෂ්පාදන සම්බන්ධව යම්කිසි තීරණයක් අරගෙන මේ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ තීරණත් එක්ක ඉතින් ඒ පෙළඹවීම තමයි රජයකින් වියුත්තේ රටේ ජනතාවටත් ඒක උත්ප්‍රේරණ වෙලා ඔව් එහෙම හිතනවා නම් කොච්චර හොඳද නේද ඒ තරම් හොඳයිද අපි කියන්නේ අන්නේ ඒ හොඳ දේ විකල්ප නිෂ්පාදන කරහෙත් යොමු කරන්න මොකද මේ දැන් පහුගිය කාලේ මතයක් ආවා මේ බීඩි වලින් එච්චර මේ හානියක් වෙන්නේ නැහැ එහෙම සුරුට් වලින් හානියක් වෙන්නේ නැහැ එහෙම කියලා එහෙම එකක් නැහැ මොකද ඒකෙන් වෙන හානිය වැඩි බවට සමීක්ෂණ වාර්තා තියෙනවා මගේ ළඟ මේ මෙඩිකල් ජර්නල් එකක තොරතුරු තියෙනවා දෙනිතා අතේ දැන් ඔවුන් බල්ටිමෝරේ කරපු එක්තරා පරීක්ෂණයකදී තොරතුරු අනාවරණලා තියෙනවා ඔවුන් ඉන්දියාවෙන් ගෙනාපු බීඩි වර්ග සහ රෝලින් ටොබැකෝ කියන ඒ වගේ වෙනි බීඩි වර්ග සහ මේ ඒ වගේ නිෂ්පාදන කීපයක් සහ ඊට පස්සේ ඔවුන් අරගෙන තියෙනවා වෙන පිළිගත් සිගරට් නිෂ්පාදන කිහිපයක් ඒ කරපු සමීක්ෂණයේදී මේ නිකොටින් ප්‍රමාණය පිළිබඳව ගණෙද්දී බීඩි වල නිකොටින් ප්‍රමාණය 21.2 මිලිග්‍රෑම් ග්‍රෑම් එකකට සිගරට් වල තිබිලා තියෙන්නේ 16.3 මිලිග්‍රෑම් ග්‍රෑම් එකකට සහ 13.5 ග්‍රෑම් මිලිග්‍රෑම් එකකට එතකොට සාපේක්ෂව මොකද මේ රින්දක වගේ ෆිල්ටර් එකක් නැහැ වෙන කාරණා එක්ක වැඩි විෂ රසායනත් වැඩි එතකොට සිගරට් වලට වඩා බීඩි හොඳයි කියලා මතයක් නැහැ ඒක වැරදි මතයක් ඔව් එක්තරා කාලයක ගංජා හොඳයි කියලාත් කියවන්නේ සාමාන්‍ය නේද ඔව් එහෙමනේ සියලු දේවල් මේ දුම් කියලා ගත්තොත් ඒකේ සියලු දේවල් වල තියෙන හානිය හරිම වැඩි එතකොට සාපේක්ෂව අඩු වැඩි වීමක් තියෙනවා එතකොට ඒවයි හොඳයි කියලා එකක් නැහැ බරපතලේ ප්‍රමාණය වැඩි එතකොට බරපතල ප්‍රමාණය වැඩි නම් හානිය වැඩි නම් නීතිත් හැමෝටම එක විදියට පැනවිය යුතුයි අන්තරායක ඖෂධ පාලක ජාතක මණ්ඩලය පැත්තට අපි යමු උනා දිනිතා මහාචාර්ය රවින් ප්‍රනාන්දු සභාපතිවරයාහි අපි මහාචාර්ය රවින් ප්‍රනාන්දු මහත්මයාගෙන් අවධානය යොමු කරා මේ ඇත්තටම බීඩි වල සැර අඩුද කියලා සිගරට් පාවිච්චි කරන පුද්ගලයෙකුට සහ බීඩි හෝ සුරුටු පාවිච්චි කරන පුද්ගලයෙකුට සිදුවෙන හානිය කොහොමද කොයි වගේ මට්ටමකද තියෙන්නේ අම දුම්කොළ වර්ගයකින්ම ඒ දුම්කොළ ඉරීමේදී පෙනහළු තුලට පුළුවෙනවා මේ අධික විෂද්‍රව්‍ය මේ අතරේ කාබන් මොනොක්සයිඩ් කියන වායු වර්ග තියෙනවා පිළිකා සාධන රසායන ද්‍රව්‍ය තියෙනවා ඉතින් මේවා ශරීරයට ඇතුළු වෙනවා ඒ වගේම අපි දැක්කපු දේ තමයි බීඩි භාවිතා කරන අයගේ කකුල් වල ලේනහර වල කුඩා වීමක් සිදු වෙලා ඔවුන්ගේ කකුල් වල තුවාල හට ගන්නවා ඒකද මේ තුවාල සුව කරන්න තමයි මොකද විද්‍යුරේ සපයන වාහිනිය සම්පූර්ණයෙන්ම අවහිත වෙලා තියෙනවා ඉතින් මේ ආදී රෝග වලට දුදුරු වෙනවා මේ සිගරට් බීඩි හෝ සුරුටු බොන අය ඉතින් මේ නිසා අපි හැම දෙයක්ම ශරීරයට අහිතකර දෙයක් කියලා සලකන්නේ ඒ කියන්නේ සේව භාවිතය අපි
අනුමත කරන්නේ නැහැ. තුමන් කියන විදිහටත් රෝගාබාධ පවා ඇති වෙන්න පුළුවන් මේ දුම්පානයේදී බරපතල විදිහට පිළිකා කියලා අපි කවුරුත් දන්නවනේ. එතකොට අර හානිය අඩුයි කියලා දෙයක් නැහැ. හැම එකෙම හානිය එකයි වගේම හානිය වැඩි ඒවත් තියෙනවා. අපි මේ තවත් පැත්තකට යමු වෙනවා. වෛද්‍ය ශාන්ත හෙටරච්ච මහතා ශ්‍රී ජවදපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එතුමන් එක්ක කරපු කතාබහදීත් ඔහු මේ කාරණාව මතු කළා. අර හොඳයි කියලා එකක් නැහැ මේ කියන එක. දුමනම් දුමම තමයි. දුමම තමයි. සිගරට් එක උනත් සුරුට්ටුව උනත් ඒ වගේම බීඩිය උනත් ඇතැම් විට පයිප්පේ උනත් මේ සියලු දෙයින් ලැබෙන්නේ අපි දුම්පානය හරහා ලැබෙන්නට පුළුවන් නරකම දේ. දැන් දුම්පානය ගත්තට පස්සේ අපි කතා කරනවා මේ අහිතකර රසායනික ද්‍රව්‍ය තිබුණා 3000කට වැඩි අධික රසායනික ද්‍රව්‍ය තිබුණා. දැන් ඒ වගේම පිළිකාකාරක 19කට වඩා තියෙනවා. ඉතින් ඒ නිසාම අපි කතා කරොත් පිළිකා කිව්වොත් මුලින්ම අපේ මුඛයේ ඉඳන් ආහාර මාර්ගය වෙන්නට පුළුවන්, උගුර වෙන්නට පුළුවන්, වකුගඩු මුත්‍රාශය අක්මා වෙන්නට පුළුවන්, මේ හැමතැනම පිළිකා හැදෙන්නට පුළුවන්. අනිත් එක තමයි හෘදයාබාධ කියන කාරණයට. ඒ වගේම පෙනහළු ආසාදන නියුමෝනියා මෙවැනි තත්ත්ව වලට මේ සියලු දේවල් වලට බලපාන තත්ත්වයක් දුම්පානය කියන කාරණය. මොකද බීඩිය ගැන වැරදි ආරංචි මේ දවස්වල පැතිරෙනවා. බීඩිය හොඳයි කියලා කාටවත් කියන්නට බෑ. විශේෂයෙන්ම මේ කාරණේ මා කියන්නේ අප විද්‍යාත්මකව කාලයක් තිස්සේ දන්නා දුතු දේ. අපි දකින්නම විශේෂිතව රුධිර වාහිනී වල එන රෝග තත්ත්වයක්. අපි කියන්නේ පෙරිපෙරල් ආකල් ඩිසීස් කියලා. බැම්බයිජස් ඩිසීස් කියලා ඇතැම් වෙලාවට හඳුන්වනවා තවත් රෝග තත්ත්වයක්. මෙතනදි වෙන්නේ දෙපා වල අපිට ඇවිදිනකොට වේදනාව එනවා, නවතින්නට වෙනවා, දිගින් දිගටම ගිහිල්ලා ඊට පස්සේ තුවාල එනවා. මේවා හොඳ කරන්නට බෑ. අන්තිමේදී මේ අපි කියන ඇම්පුටේෂන් අර කියන්නේ දෙපා වෙන් කරන්නට වෙන තත්ත්වයට පවපත් වෙන කට්ටිය ඉන්නවා. දැන් මේ තත්ත්වයට ලක් වෙන වැඩි පිරිසක් අපි දැකලා තියෙනවා අපේ රටේම බීඩි භාවිතය නිසා. හොඳයි. ඔන්න වෛද්‍යතුමා කියන විදිහට විකල්ප දුම් කොළ නිෂ්පාදනවල හානියක් තියෙනවා. ඒ හානිය අපි හිතනට වඩා බරපතලයි. ඒ හින්දා දුම් කියලා ගත්තොත් දුම් වැටිද, දුම් කොළද, බීඩ්ද, සුරුට්ටුද, සුදු බිහිද කියලා හැම එකකින්ම හානියක් තියෙනවා. අනිත් එක තමයි දැන් මේ ඒවට පාවිච්චි කරන්නේ වෙනම මුද්‍රව්‍යද? එහෙම ප්‍රශ්නකුත් ආවා. අපි මේ කාරණා පිළිබඳව මොකද දැන් මෙතන සමහරලාට ශ්‍රී ලංකා සුරාබද්ධ දෙපාර්තමේන්තුවේ ඇතැම් වෙලාවට මේ යම් මැටලීම් කරනවා. ඔවුන් යටතේ යම් නියාමනයන් තියෙනවා. ඒ හින්දා මැටලීම් කරනවා. එතකොට යම් යම් දුම් කොළ තොග අත්තරංගුට පත් වුණා කියනවා, වේද තොග අත්තරංගුට පත් වුණා කියනවා. එතකොට රටින් යම් මේ කොළ ආනයනය කරනවා. මොකද්ද මේ පටලැවිල්ල? අර මේ කඩේ මේ අර බීඩි හදන ඒවා කොහමද මේ ඔයාලගේ හදන්නේ? ඔක්කොම මේ දුම්කොළ වලින්ද කොහමද? ආ දුම්කොළ තමයි. වෙන මොකුත් වලින් හදන්නේ නැද්ද? වෙන කොළ වලින්ද? නෑ. එහෙම හදන්නේ නැහැ නේ. නෑ. මොකද අපිට අර බඩු වගේක් ඕන ඒකයි. හරි. වෙන කොළ වලින් හදනවා කියලා කතාවකුත් ගියානේ. ඔහෝ. එතකොට මට හිතෙන මේ වෙන කොළ සහ දුම්කොළ මුසුවකුත් තියෙනවා. එතකොට ඒ හින්දා මේ දුම්කොළ වලින් හදන්නේ නැහැ කියලා බැහැර වෙන්නත් බෑ. ඉතින් කොහොම හරි මේ කරුණු කාරණා එක්ක අපි දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කරගන්න උත්සාහ ගත්තා. නමුත් අපිට ඔහු සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ඊළඟට අපි යමුනේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත, වෛද්‍ය පාලිත මහිපාල. සුරුට්ටු එහෙම නැත්නම් ඊඩි වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු වෙලා. ඔව්, අපි මේක කාරණා කීපයක් තුල යායුතු මාර්ගයක්. එකක් තමයි මේ පිළිබඳව නැවත නැවත අපේ ජනතාව දැනුවත් කළ යුතුයි. දුම්පානය නිසා ඇතිවන හානි, හෘදරෝපස්ති රෝග, එතකොට පිළිකා ආදී සෞඛ්‍යයට තිබෙන තර්ජනය පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් කළ යුතුයි. ඒ වගේම රූපමය අවවාද කියන කතාව වැදගත්. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පේන් පැකේජින් කියන ක්‍රමය රූපමය අවවාද වලට අමතරව විවිධ වෙළඳ සලකුණු භාවිතා කිරීමෙන් වැළකිලා සිගරට් පැකට් විතුරු කොටස ලාංඡනය පමණක්, ඒ වර්ගයේ පමණක් ප්‍රසිද්ධ වෙන විදිහට තමයි එතකොට ඒක ක්‍රියාත්මක කළ යුතු වන්නේ. අන්නේ තත්ත්වය ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක වෙනවා. සිගරට් සහ දුම්මැටි පමණක් නෙමෙයි, අපේ රටේ බුලත් පිටත් විශාල ගැටලුවක්. මොක පිළිකා හැදී මේ සියලුම කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අපි විශේෂ වැඩපිළිවෙලක් තියත්. දේශතුමනි, දැන් ඊඩි වල එහෙම නැත්නම් සුරුට්ටු වල ගොඩක් වෙලාවට අපිට රූපමය අවවාද දකින්න ලැබෙන්නේ නැහැ. ඔව්, ඒ පිළිබඳවත් ඉදිරියේදී කටයුතු කරන්න අවශ්‍යයි. අපි ආරම්භ කරා එක තැනකින් විශාල ගමනක් ඉදිරියට ආවා. ඒ තුළ හොඳ ජනතාවාදී මානව සමාජයට හිතකර ප්‍රතිඵල රාශියක් අපිට ලැබිලා තිබෙනවා. ඉතින් මේ ගමන තවත් ඉදිරියට අනිකුත් ක්ෂේත්‍රවලට විහිදුවමින් ඉදිරියට යා යුතුයි.
ඔව් එකකින් අදහස් කරන්නේ විකල්ප පනගරෙහි තව නියාමනයන් පනවන බව රූපවාද වුණ පනවන බව තමයි අධ්‍යක්ෂණාල්වරය කියන්නේ වගේම තව තවත් ඔවුන් මේ අත්දැකීමත් එක්ක උනුත් දැන් මේ අත්දැකීම ලබා ගත්ත ගමන්නේ ඉන්නේ ඔව් බදු ඉහළ නැංවීමත් එක්ක උනුත් අධ්‍යයනය කරනවා ඉතින් ඒකත් එක්ක ඊළඟ තීරණ ගන්න බව තමයි මේ සෞඛ්‍ය අධ්‍යක්ෂණාල්වරය කියන්නේ නෑ ඒ විතරක් නෙමෙයි දුම් වැඩි විතරක් නෙමෙයි නිලූප තව දේවල් තියෙනවා වෙළඳපළේ ඒවා දැක බලා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා ඔන්න ඔව් ඔන්න මේ වෙලාවේ net fm බැලුම් ගල අපේ facebook fan page එකට යනවා නම් ඔබට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා කඩවල් වල කොහොමද දැන් බීඩි විකිරණ විදිය වෙන දේවලුත් ඒ වීඩියෝ එකේ තියෙනවා මේ විකල්ප නිෂ්පාදන ඉතින් බලන්න අපේ net fm බැලුම් ගල fan page එකට ගිහිල්ලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගල නිකටින් ගුලි ගුලි ඇතුළට මම් 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 මෙක පිට එක යන් යන් යම් මල් චූරුලට දුම් දුම් රැලි රැලි වතට නිකටින් ගුලි ගුලි ඇතුළට මම් 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 මෙක පිට එක යන් යන් යම් මල් චූරුලට එතකම් බැලුම්ගලත් එක්ක ඔබ එකතු වෙන්නේ අද net fm බැලුම්ගලෙන් කතා කරමින් ඉන්නේ දුම්මැටි සඳහා ලබා දුන් නියාමනයන් එක්ක ඉහළ දැමීම් එක්ක දුම්පානය සීමා පෙළාද එහෙම නැත්නම් ඒවට මොනවද කළ යුත්තේ කියලා කතා කරන්න දෙන්නෙක් ඉන්නවා ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා කුරුණෑගලින් අයබෝන් ඔබට අයබෝන් කියන ඔබට තුමාලගේ මේ වැඩසටහනේ මේ දුම්වැටි සම්බන්ධයෙන් කතා කරන මේ වැඩසටහනේ බඩු වැඩි කිරීමෙන් මේක පාලනය වෙනවද කියලා කතා කරනවා නමුත් මේක පාලනය වෙලා නැහැ කියලා අදහස් කරනවා මේ සම්බන්ධයෙන් දුම් වැටි හා මත්ද්‍රව්‍ය අධිකාරී පනතක් පනවල තියෙනවා ඒ අධිකාරී පනත මගින් මේ සම්බන්ධයෙන් ඒ ක්‍රියා කරන දෙපාර්තමේන්තු මේ ක්‍රියා කරා ඒ පනත පැමිණි අවස්ථාවේ ක්‍රියා කිරීමේදී ඒ පනත තියෙන අඩුපාඩු නිසා මේ රාජ්‍ය ආයතන නිලධාරීන්ට ඒක කරගැනීමට නොහැකි තත්ත්වයක් ආවා මොකද මේ පනතේ තියෙනවා යම් යම් වදන්තිවල ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධයෙන් රාජකාරී කරපු නිලධාරීන් අපිට නීතිපති දෙපාර්තමේන්තුවට පවා යන්න සිද්ධ වුණා මේ සම්බන්ධයෙන් රාජකාරී කිරීමේදී ඒවා අංශෝධනය කරලා ඒ ආයතන වලට නීති ක්‍රියාත්මක කරන්න හරියට බලතල දෙනවා නම් මේ බදු වැඩි කිරීම නෙමෙයි මේන් කරන්න පුළුවන් මේකේ පාලනයක් මොකද යම් යම් ප්‍රදේශවල නිලධාරීන් දුම් ඇටි 20කට අඩු අයට අල විකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ස්ථානවල සම්බන්ධයෙන් ගොන ඒ භාවිතා කරනකොට අත්අඩංගුවට ගැනීමෙන් ගොඩක් නිවාරණයක් සිද්ධ වුණා ඔබ කිව්වා මේ විකල්ප නිෂ්පාද සම්බන්ධවත් අඩුපාඩුකම් තීරණයයි කියලා ඔය පනත් ඇතුලේ විකල්ප කියන්නේ සුරුප්පු තියනවා බීඩි තියනවා ඔය තමයි ප්‍රසිද්ධ අපි දන්නේ තොරසුදු බීඩි ඔවා සම්බන්ධයෙන් ඇත්තටම රජයෙන් දැන් ඉතර සම්බන්ධයෙන් නියාමනයක් තියෙනවා ඉතරක් මෙච්චරක් නිෂ්පාදනය වෙනවා ඒක සම්බන්ධයෙන් මගේ දැන සුරාබද්ද දෙපාර්තමේන්තුවේ වාගේ ආයතන වලින් නියාමනය වෙනවා නමුත් බීඩි නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිම නියාමනයක් වෙන්නේ නැහැ ලංකාවේ බීඩි මෙච්චරක් නිෂ්පාදනය වෙනවා මෙච්චරක් ආදායම වෙනවා එහෙමවත් නියාමනයක් නැහැ ඒ සම්බන්ධයෙන් කාලයක් සුරාබද්ද දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කරන්න කියලා එහෙම අවස්ථා ලබා දීලා තිබ්බා නමුත් මේවා සිද්ධ කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයින් සිද්ධ කරනවා එම ව්‍යාපාරිකයින් විශේෂයෙන්ම අපි දන්න විදිහට ඉන්දියාවෙන් වීදී ඔතන ඒ දුම්කල කුඩු ඒ කොළ ගෙනල්ලා ප්‍රදේශවල විශේෂයෙන්ම ඔය මාතලේ කෑගල්ල වරසපල එතකොට මාතර හක්මන ප්‍රදේශ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ගෙවල් වලට ගෙනත් දීම ගෙවල් වල අයගේ තමා උපලා ඒව බණ්ඩර කරලා ඒව ගෙනහිල්ල මහා පරිමාණ ව්‍යාපාර කරන්නේ එතකොට මේ බීඩි කොච්චර නිෂ්පාදනය කරනවද බීඩි මේ ප්‍රමිතියකට නිෂ්පාදනය කරනවද මේකන ඒවත් කිසි දෙයක් අදීස්තනේ වෙන්නේ නැහැ හොඳයි ප්‍රනත් මහත්මයා බොහොම ස්තුතියි ඔහු මේ නියාමනය කරන රාජ්‍ය ආයතනික කලක් වැඩ කරලා දැන් විශ්‍රාමසු වෙන්න ඉන්න කෙනෙක් කියලා කිව්ව ඒ හින්දා ඔහු තොරතුරු දන්න බව කිව්වා ස්තුතියි ඔහුට හිත හිතනොත් එහෙම අපිට මේ බීඩි නිෂ්පාදනය කරන්න ඕනේ කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා මම හිතන්නේ එහෙම කරන්න පුළුවන්කම කරන්න නම් එපා මං අල්ලනවා මේ සුමිත් මහත්මයා අල්ලගන්නවා
බණ්ඩාරගමින් අයිබෝන් සුමිත් මහත්මයා අයිබෝන් විශ්නේ මම කියන්නේ සෝ වීඩියෝ තන තැන්වල මේ හුඟක් දුරට කරන දෙයක් තමයි ඔය දීදි පොඩු අවුව දාලා පදුරක දාලා වතුර එහිනවා ඉහළ ඉවරලා මේ යැපෙත් නොවෙන්න ඉන්න වැඩි ඒකට වතුර යන්තම් ඉහළ ඉවරලා ඊට පස්සේ අලු හුණු අරගෙන උලංගේ පාස් කරලා යවනවා අර වීඩි කුඩු වල බැඳෙන්නේ ඊට පස්සේ තමයි වීඩි ඔතන්න ගන්නේ ඒ වීඩි බිව්වම මේ හැර සැරයි පපුවට නිකන් අමුතු තරක් දැනෙනවා ඒ වගේම මේ පෙට්ටිකරුට්ටු අරගෙන දැන් විකල්ප විදිහට දැන් පෙට්ටිකරුට් බිව්වම ඔසේ පෙට්ටිකරුට්ටු අරගෙන ඒ පෙට්ටිකරුට්ටු කපන කෑලි කෑලි වලට ඊනිට කපලා පත්තරකට වැඩි කෑලි කොතර තමයි බොන්න ගන්න ඕල් බෝස් එක කියලා කියන්නේ ඔකට නේද ඕල් බෝස් ඔව් ඒක තමයි දුම්කල දුම්කලේ අරගෙන දුම්කලේ සාමාන්‍යයෙන් අඟුරු නොවෙන්න අපේ පොඩි කල්ල කරගෙන කෑලි කන්න ගන්න පොඩි කල්ල ඉවල ඒ වගේම පත්තර කොළ වල බොන ඔන්න ඕවට තමයි විකල්පද ඕව තමයි දුම්කල තමයි තහනම් කරන්න මුලින් දැක්කනේ දෙන ඉතින් එහා අපි නොදන්න බොහෝ දේවල් තියෙනවා ඉතින් මේ මේකෙන් කියන්නේ දැන් අර හැම බීඩ් නිෂ්පාදකම මෙහෙම කරනවා කියලා නේ අර විවිධාකාර මේ මේ ප්‍රමිතියන් තොරව කිව්වා ඉතින් එහෙමද වියත් ඉන්නවා ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නියාමනයක් වෙලා නැහැ ඒ වෙනද ඒ කර්මාන්තයේ නියාමනයක් වෙලා නැහැ ඉතින් ඒව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි ඉතින් මේ ඒක තමයි කියන්නේ මේ ඒ මහත්මයා අපි නැවත මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු පැත්තට හැරෙමු ඔහු මේ අලුතෙන් ආපු මාත්‍රව්‍ය වර්ග පිළිබඳව යම් අදහසක් ලබා දෙනවා අපිට දකින්නට ලැබෙන්නේ සාමාන්‍ය මද්රාවලට වඩා අලුත් මද්රාව උදාහරණ හැටියට දැන් අපිට දකින්නට ලැබෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවේ අපි භාවිතා කරන ඖෂධ මද්රාව්‍යයක් ලෙස භාවිතා කරන්න පෙළගෙනවා නිද්‍රාශීලී ඖෂධ සහ වේදනා නාශක ඖෂධ මේවා රජයේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් නැතුව යම් යම් උසුසල් වලින් ලබා දෙනවා පෞද්ගලික උසුසල් වලින් මේවායින් අපිට දකින්නට ලැබෙනවා වැඩි ඒ වගේම දුම්කල අඩංගු මද්‍රව්‍ය විකිණීම වැඩි වෙලා තිබෙනවා මේ සඳහා නීතියේ තිබෙන අඩුදු හොඳුකම අපි ළඟදීම නිවැරදි කරනවා හොඳයි ඒ බව මේ වෙන විකල්ප තියෙන බව මේ වෙන විකල්ප කියන්නේ දැන් අපි අර බීඩි සුරුට්ටු ගැන කතා කරන්නේ විතරක් නෙමෙයි අමුතුම දැන් ඒ දුම් පැත්තනේ දැන් බාබුල් වර්ග එහෙම නැත්නම් පුවක් වර්ගව මාවා කියන විදාකාර පුවක් වර්ගල ප්‍රවණතාවයක් තියෙනවා මේවා කටේ තියාගෙන මේ හක්කේ තියාගෙන එහෙම නැත්නම් දිවාසි තියාගෙන ඉන්නවා ඔව් ඉතින් මේවෙන් විදුරු මහට දත්වලට යනාදි වශයෙන් පුදුමාකාර විදි බලපෑමක් තියෙනවා එක්තරා මේ මවක් මේ මාත් එක කතා කරනකොට ඇගේ මේ දරුවා ගෙදර කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවලු පාඩම් කරන්න කියලා ඉතින් මේ අම්මට එන්න දෙන්නේ නැහැ ඉතින් අම්මා හිතලා තියන්නේ අනේ හොඳට දරුවා පාඩම් කරනවා කියලා ඊට පස්සේ දවසක් ජනේලේ ඇරලා තිබිලා අම්මා බලන කොට මේ දරුවා කරන්නේ අර පුවක් කපලා ඒක කටේ තියාගෙන සෑහෙන වෙලාවක් පාඩම් කරනවායි කියලා අරක හපහපා ඉන්නේ. පස්සේ ඒක ඒ දරුවට ඒක ඇබ්බැහිවීමක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒ දරුවා එයා විතරක් නෙමෙයි ඊට පස්සේ තව දරුවන්ටත් ඒක කියලා දීලා තියෙනවා. එතකොට ඒ දරුවොත් ඒ අමාරුවෙම වැටලා තියෙනවා. සෑහෙන අවදානමක් තියෙනවා. මොකද දැන් සමහරලාට දෙමව්පියන්ට වෙලාවක් නැති වෙන්න පුළුවන් නේ මේ දරුවෝ ගැන හොයා බලන්නේ දරුවෝ සෙල්ලම් කරන්න යනවා කියලා එළියට ගියත්. දැන් අද කාලේ විදිහට නම් සෑහෙන අවදානමක් තියෙනවා. අපේ ප්‍රදේශයේ තියෙනවා මේ බාබු එතකොට අවෝ අන්නේ ඒ වගේ ඒ විකුණන තැන ඇත්තම ගත්තහම ලොකු ඒක දැන් ඇත්තම ව්‍යසනයක් වෙලා මිස් තියෙනවා හොඳටම එතනට ගියාම එයා ඕන කෙනෙකුට ඒක දෙනවා ඒ තත්ත්වෙට ඒ බිස්නස් එක යනවා දැන් වයස කිසිම පරතරයක් එහෙම කිසිම ගැටලුවක් නැහැ එතන බැලුවාම එයාගේ තියෙන පොඩි මේව එකක් පොඩි කඩයක් මො වෙන පස්සෙකට හිරෙත් ගිහලා ආපු එක්කෙනෙක් ඔය කරන කෙනා අර අර බලපත්‍රය කියන එක දිහට දාගෙන ඒ වැඩේ කරගෙන යම දැන් එතන බැලුව ගල්මට පේන්නේ පොඩි නිකන් බිස්නස් එකක් යන විදියට මේ මොහොතේ ඔන්නම් බලන්න පුළුවන්කම තියෙනවා මේ අපි මේ කියන කාරණාව ජනතා සේවයට dedicated to serve the people නෙතෙෆෙන් බැලුම්ගලත් එක්ක එක්තු වෙන අද නෙතෙෆෙන් බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ මිල නියාමනයන් එක්ක රටේ දුම්පානය අඩු කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒකට වෙන විකල්ප තියෙනවද කියන කාරණාව. ඒ වගේම තමයි හැම දුම්පානයකට විරුද්ධවම මේ නියාමනයන් සිද්ධ වෙනවද නැත්නම් අඩුපාඩු තැම්බනවද කියන එක තමයි පෙන්වා දෙන්නේ ඉන්නේ. අනිත් එක තමයි දුම්පානය විතරක් නෙමෙයි තව තව විකල්ප දේවලුත් තියෙනවා. මේ තව දෙයක් බැලුම්ගල කණ්ඩායමට හසු වෙනවා. ඔක බ්ලැක් මාකට් එකේ දෙනවා. මේ එක කාඩ් එකක් ඇවිල්ලා ඔය රට සිදුවේ. කරලා හයි කාඩ් එක. 800 කාඩ් එක. දැන් අපි මෙතන ලෝසිකනන්ද කරනවා.
ආර්.සී.එම් කාඩ් එකද? නෑ. පැකේජ් කාඩ් එක කියලා පෙතිවර්ග මේවා කිසි ප්‍රශ්නයක් නැතුව වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් නැමැතිව අරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ වලවි වෙන්නේ පාසල් ශිෂ්‍යයින්ට. බීඩි සුරුට්ටු වගේම අර මාව කියයි එහෙම නැත්නම් බාබුල් කියයි. ගංජා තියෙනවද? ගංජා තියෙනවා. ඉතින් ඒවා කවුරුත් දන්න දේවල්. ඉතින් මේ මේවා අනියාමණයෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි වෛද්‍ය ශාන්ත හිටියරච්ච කතා බහදිත් ඔහු මේ බව මතක් කළා. අනිත් දේ තමයි මද්ද්‍රව්‍ය කියන කාරණේදීත් අපි විවිධ තැන්වල දකින්නවා බොහොම නිදහසේ මද්ද්‍රව්‍ය භාවිත කරන නම් පවා අපි දකින්නවා ඔය වෙළඳ පොලකට කඩ පොලකට යනකොට බොහෝ විට පාන්දර යාමේ යනකොට අපිට දකින්නට පුළුවන් ඇතැම් පිරිස් ඒ තැන්වල බොහොම අඩ අඳුරේ ඒ මද්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් අපි දකිනවා. මොකද මේ දේ හොඳ නැහැ. මොකද දැන් ඇත්තෙන්ම මද්ද්‍රව්‍ය කියවෙන් පස්සේ අපේ රටේ වැඩිපුර භාවිතා වන මද්ද්‍රව්‍ය තුනක් තිබෙනවා. හෙරොයින්, ගංජා, ඒ වගේම කෘතිම මද්ද්‍රව්‍ය කියන කාරණය. දැන් හෙරොයින් මද්ද්‍රව්‍ය ගත්තත් ගංජා කියන දේ ගත්තත් මේක ප්‍රධාන ස්ථායි පද්ධතියට බලපානෝ ඒ හැරෙන්නට අපේ ශ්වසන පද්ධතියට පෙනහඩුවලට බලපානවා. ඔව් ඉතින් මේ හැම මේ මද්ද්‍රව්‍ය හොඳයි කියලා එකක් නැහැ. හැම එකම නරකයි. හැම එකම නරකයි. විශේෂයෙන් මේ දුම් වැටි ගැන කතා කරද්දි දුම් වැටි තුනක් දවසකට බිරුවොත් රුපියල් 50 ගානේ නම් දුම් වැටියක් 150යි නේ. එතකොට 150 365 වැඩි කරොත් අවුරුද්දකට කොච්චර වියදමක් කියයිද? නිලු බහදන්න කියන්නේ බලන්න. හරි අමාරුවක දැන් මේ දැමට පුළුවන් 57750ක් යනවා. බලන්න වියදම. ඒ දවසකට තුන ගානේ බිව්වොත්. ඒ වගේම තව එක්කෙනෙක් කියලා තියෙනවා මේ අර බිල්ලිමක් පෙන්නලා ඔබ ඇයි මේ සිගරට් මේ බොන්නේ බලවන් දැන් මේ සිගරට් නොවේ හිරියනම් උඹට අර වගේ බිල්ලිමක් ගන්න තිබුණනේ කියලා. මේ වියදම ගැන බලලා. දුම්පානය අහිත කරයි. දුම් ඒකෙදි අරකද මේකද එකක් කියලා නෑ. හැම එකම අහිත කරයි. විෂයි. ඉතින් ඒ හින්දා මේවට තව නියාමනයන් වෙන්න ඕන එකකට විතරක් නෙවෙයි පොදුවේ හැම එකකට. ඒ වගේම තමයි net fm බැලුංගල ෆෑන් පේජ් එකට ගියොත් තව විකල්ප මාර්ග මොනවද කියලාත් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. කින් එන්නම් මන්නේ ලෝක. මම දින්තා. ඔබේ දවසට ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙයි. Big Easy 2 හරිම සුමුදුයි.